ධර්මානුශාසන උතුම් වූ ශ්‍රී සද්ධර්මය දේශනා කිරීමත් පින්කමක්, ශ්‍රී සද්ධර්මය ශ්‍රවණය කිරීමත් පින්කමක්. ඒ උදාර අරමුණ ඇතුවයි සදහවත් පිරිස දහම් මැදිරිය තුළ තැන්පත් සිටින්නේ. අද සිකුරාදා රාත්‍රී ධර්මානුශාසනාව පවත්වන දේශකයන්න් වහන්සේ පොකුණුවිට විනයාලංකාරාම වාසී පූජ්‍ය එල්ලාවල විජිතනන්ද ස්වාමීන් වහන්සේ ධර්මදේශනාවේ දායකත්වය දරන පින්වත් පිරිස. කොළඹ පහ නාරාහේම් පිටල්විටිකල මාවත නොම්බර 655/4 නිවසි විශේෂඥ වෛද්‍ය අශෝක ජයසේන මහතා සහ හිටව මහාධිකරණ විනිසුරු අයිසානී ජයසේන මැතිණිය, කොළඹ 6 පීටර්සන් පටුමග දේවිකා සහ ගයත්‍රී ජයවර්ධන මහත්මීන්, කුඩා උඩුව උඩුව දකුණ 272 නිවසි වෝල්පෙක් කුලතිලක මහතා ඇතුළු පවුලේ පිරිස, කුරුණෑගල විල්බාව පාර එකලස්සන පටුමග W.A. සෝමාවති මහත්මිය, හොරණ රෙමුණ පෙරමුණ ගම ශාන්ති නිවසේ දූදරු පිරිස, මාස්පත ඔග්ගමුව ගලපිට මුල්ල නිවසේ දූදරු බුණුපුරු මිනිපිරියන්. කලහ විවාද සූත්‍රය ඇසුරෙන්වයි අද ධර්මානුකූලව දේශකයන් වහන්සේ කරුණු පැහැදිලි කරන්නේ. මිට ටික වේලාවකට කලින් මහාධිකරණ විනිසුරු අයිසාණි ජයසේන මැතිණියත් කුඩා උඩුව හොරණ සිටතමුණු වෝල්ට කුලතිලක මහතා දැහැත්තට පිළිගන්වා කරුතර මහා සංඝරත්නයට ආරාධනා කර සිටියා. මද නමස්කාර පූර්වකව ආරාධනා කරන අති පූජනීය එල්ලාවල විජිතනන්ද ස්වාමීන් වහන්සේට ධර්මානුශාසනාව පවත්වන හැටියට. සදාවතුනි, ධර්ම ශ්‍රවණයට පෙර පන්සිල් සමාදන් වීමට නමස්කාරය කියමු. අවසරයි ස්වාමීන් වහන්ස. සාදු සාදු සාදු. නමෝ තස්ස භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස. නමෝ තස්ස භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස. නමෝ තස්ස භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස. බුද්ධං සරණං ගච්ඡාමි. බුද්ධං සරණං ගච්ඡාමි. ධම්මං සරණං ගච්ඡාමි. ධම්මං සරණං ගච්ඡාමි. සංඝං සරණං ගච්ඡාමි. සංඝං සරණං ගච්ඡාමි. ဒုတိယံපි බුද්ධං සරණං ගච්ඡාමි. ဒုတိယံපි බුද්ධං සරණං ගච්ඡාමි. ဒုတိယံපි ධම්මං සරණං ගච්ඡාමි. ဒုတိယံපි ධම්මං සරණං ගච්ඡාමි. ဒုတိယံපි සංඝං සරණං ගච්ඡාමි. ဒုတိယံපි සංඝං සරණං ගච්ඡාමි. ဒုတိယံපි බුද්ධං සරණං ගච්ඡාමි. ဒုတိယံපි බුද්ධං සරණං ගච්ඡාමි. ဒုတိယံපි ධම්මං සරණං ගච්ඡාමි. සතියම්පි ධම්මං සරණං ගච්ඡාමි. සතියම්පි සංඝං සරණං ගච්ඡාමි. සතියම්පි සංඝං සරණං ගච්ඡාමි. පානාතිපාතා වේරමණී සික්ඛාපදං සමාදියාමි. පානාතිපාතා වේරමණී සික්ඛාපදං සමාදියාමි. අදින්නා වේරමණී සික්ඛාපදං සමාදියාමි. අදින්නාදාන වේරමණී සික්ඛාපදං සමාදියාමි. ආමේ සුමිච්ඡාචාර වේරමණී සික්ඛාපදං සමාදියාමි. ආමේ සුමිච්ඡාචාර වේරමණී සික්ඛාපදං සමාදියාමි. සාවාදා වේරමණී සික්ඛාපදං සමාදියාමි. මුසාවාදා වේරමණී සික්ඛාපදං සමාදියාමි. සුරාමේරය මජ්ජපමා දට්ඨාන වේරමණී සික්ඛාපදං සමාදියාමි. සුරාමේරය මජ්ජපමා දට්ඨාන වේරමණී සික්ඛාපදං සමාදියාමි. සමන්ත චක්කවාලේසු අත්‍රා ගච්ඡන්තු දේවතා. සද්ධම්මං මුනි රාජස්ස සුනන්තු සග්ග මොක්කදං.
ධම්මසවන කාලෝ අයංබ දන්තා ධම්මසවන කාලෝ අයංබ දන්තා ධම්මසවන කාලෝ අයංබ දන්තා නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස න සංඤ සංඤීන විසඤ්ඤ සංඤී නෝපි අසඤ්ඤීන විභූත සංඤී ඒවම් සමේතස්ස විභූති රූපං සංඥා නිදානානි ප්‍රපංච සංඛාති සද්ධාවන්ත පින්වතුනි ගුවන්විදුලි සංස්ථාව මගින් විකාශනය කරන ධර්මදේශනාවකට සවන් දෙන්න නිවෙස්වල ඉඳන් සැරසී සිටින අවස්ථාවක් අද දින මේ පින්වතුන්ට ශ්‍රවණය කිරීම සඳහා ඊටා වටිනා සූත්‍ර ධර්මයක් මම මාතෘකා කරගත්තා. මේ සූත්‍රය හඳුන්වන්නේ කලහ විවාද සූත්‍රය වශයෙන්. සූත්‍රයේ අන්තර්ගත වෙලා තියෙන්නේ කුද්දක නිකායේ සුත්ත නිපාත කියන පොතට. බුදුහාමුදුරුවෝ දේශනා කරපු සූත්‍ර ධර්ම අතර ඉතාම වර්තමානයේට වටිනාතර සූත්‍රයක් මෙය. මක් නිසාද වර්තමානයේ ශ්‍රී ලාංකික බෞද්ධයන් බොහෝ විට ධර්මය සොයාගෙන යනවා උනන්දුවක් තියෙනවා. ඒ ධර්මය සොයන ආකාරය පිළිබඳව යම්කිසි ගැටලු සහගත තැන් තියෙනවා. ඒ කියන්නේ බුදුහාමුදුරන්ගේ ධර්මය තියෙන්නේ සංසාරය ගැන විග්‍රහයක් නොව සංසාර විමුක්තියේ විග්‍රහයක්. මේ සංසාරය ගැන විග්‍රහයට වැඩිය සංසාර විමුක්තියේ විග්‍රහයක් ධර්මයේ තුල ඇතුළත් වෙන නිසාවෙන් ඒ සංසාර ස්වභාවය සම්බන්ධව යමෙක් පරේෂණ කිරීම තුලින් මේ සංසාර විමුක්තිය ගිලිහී යන බව මේ ධර්මයේ හුඟක් තැන්වලින් හොයාගන්න පුළුවන්. මෙය මිනිස්යෙ වන අපිට හැම වෙලේම ප්‍රශ්න සහගත වුණාත් මේ කලහ විවාද සූත්‍රය මිනිස්සෙකුට දේශනා කරපු සූත්‍රයක් නෙවෙයි. මේ සූත්‍රය දේශනා කරලා තියෙන්නේ බුදුහාමුදුරුවෝ බ්‍රහ්ම කියන තත්වයේ ඉන්න සත්ත්වයකට. බ්‍රහ්ම කියන තත්ත්වයට මිනිස්සෙකුට ලං වෙන්න පුළුවන්. නමුත් මේ බ්‍රහ්ම කියන තත්ත්වයේ ඉන්න සත්‍යයන්ගේ තියෙන විශේෂත්වය තමයි නීවරණ පංච නීවරණ යටපත් වූ මනසක් ඒ පුජ්‍යලයන්ට තියෙන. ඒ පංච නීවරණ යටපත් වූ මනසක් තියෙන සත්‍යයේ මානසික ස්වરૂපයෙන් හිතලා කල්පනා කරලා අහපු ප්‍රශ්න ටිකක් තමයි මේ කලහ විවාද සූත්‍රයේ තියෙන්නේ. අපි මේ ධර්මයේ අහනකොට මතක තියාගන්න ඕනේ අපි සාමාන්‍ය මනුස්ස ජීවිතයේ ගත කරමින් ජීවත් වෙනවා කියන්නේ නීවරණ සමග ජීවත් වෙනවා කියන එකයි. නීවරණ යටපත් වූ මනසක් අපිට ලැබිලා අත්දැකීම් තියන අය නෙමෙයි. නමුත් අපිට බුදුහාමුදුරන්ගේ ධර්මය හොයන්නේ කොහොමද, ධර්මයට ලං වෙන්නේ කොහොමද කියන එක පැහැදිලි වෙනවා මේ නීවරණ යටපත් වූ සත්‍යයේ බුදුහාමුදුරුවෝ එක්ක සාකච්ඡා කරන ආකාරයේ දිහා හොඳින් බැලුවා. අන්න ඒක සඳහා සුදුසුම සූත්‍රයක් වටිනා සූත්‍රයක් තමයි මේ කලහ විවාද සූත්‍රය. මේ සූත්‍රයේ තුලින් මේ අදාළ බ්‍රහ්ම කියන පුජ්‍යලයා බ්‍රහ්මයා බුදුහාමුදුරුවන්ගෙන් වටිනා ප්‍රශ්න හයක් අහනවා. මේ ගැඹුරු ප්‍රශ්න හයක් අහනවා. මේ ප්‍රශ්න හය මේ ප්‍රශ්න හය තුලින් ඒ බ්‍රහ්ම කියන තැනත්තා නැත්නම් මේ පුජ්‍යලයා බුදුහාමුදුරන්ගෙන් බලාපොරොත්තු වෙන්නේ සංසාරය පිළිබඳ විග්‍රහයක් නෙවෙයි සංසාර විමුක්තිය හඳුනා ගැනීම.
සංසාර විමුක්තිය මේ බ්‍රහ්ම තත්ත්වයේ ඉන්න කෙනා හඳුනා ගන්න උත්සාහ ගන්නේ අපි දන්න ධර්මයේ සංඥාව හා රූපය අරමුණු කරගෙන. අපි ගොඩාක් කතා කරනවා රූපය ගැන. ඒ වගේම සංඥාව ගැන ධර්මයේ. දැන් අපි කතා කරන ස්වરૂපයත් මේ නීවරණ යටපත් වූ සත්‍යයේ හිතන ස්වરૂපයත් අතර ලොකු පරතරයක් තියෙනවගත් ඉගෙන ගැනීම වටිනවා. මොකද ධර්මයේ අපි මේ පැති මාරු කරගෙන යන නිසාවෙන් ධර්මයේ අපිට මඟ හැරෙනවා. දැන් බුදුහාමුදුරුවන්ගෙන් මේ බ්‍රහ්ම කියන தත්ත්වයේ ඉන්න පුජ්‍යලයා සංසාරය ගැන කොහොම සරලව අහගන්නවද? බුදුහාමුදුරුව සොයාගත්තේ සංසාර විමුක්තිය සරලව තේරුම් ගන්නවාද කියලා. හොඳින් තේරුම් ගන්න පුළුවන් මේ සූත්‍රය නැවත නැවත අධ්‍යයනය කරලා බලන්න. ඒ වගේම මේ ධර්මය හොඳින් ශ්‍රවණය කරලා ඉගෙන ගන්න බලන්න. දැන් අපි බලමු මේ පාළි පාඨ ගොඩක් ගන්න නැතුව මම ධර්ම කාරණා ටික පැහැදිලි කරනවා. මක් නිසාද කාලය ඉතුරු කරගන්න. ඇත්තටම මෙතන තියෙන්නේ ගාත 6කින් තමයි මේ ප්‍රශ්න ටික අහන්නේ. ගාත 6කින් තමයි පිළිතුරු දෙන්නේ බුදුහාමුදුරු. තනි ප්‍රශ්නයක් විදියට නෙමෙයි අහන්නේ. ප්‍රශ්න එකකට එකක් සම්බන්ධ කරලා ගොඩාක් තියෙබිලා එක ගාතාවකට ප්‍රශ්න වැලක් තියෙනවා. මේ ප්‍රශ්න වැල හැදිලා තියෙන විදියත් ඒ බ්‍රහ්ම දැනුම උඩ හැදිච්ච එකක් මිසක් අපිට හිතන්න පුළුවන් එකක් නෙමෙයි. දැන් කෙසේ හෝ අපි සලකලා බලමු මේ ප්‍රශ්න සංඛ්‍යාවත් අරගෙන බුදුහාමුදුරුවෝ දීපු පිළිතුරු ටිකත් අරගෙන මේ සූත්‍රය තුලින් අපිට ධර්මයේ ඉගෙන ගන්න පුළුවන්ද කියලා. දැන් පළමුව මේ බ්‍රහ්මයා අහන ප්‍රශ්නය තමයි බුදුහාමුදුරන්ගෙන් මේ ලෝකයේ මේ සත්තුන් අතර කලහව විවාදය නැත්නම් මේ සණ්ඩු සරුවල් මේට හේතුව කුමක්ද? ඔන්න පළවෙනි ගාථාවෙන් අහන පළවෙනි ප්‍රශ්නේ. මේ ලෝකයේ ඉන්න සත්තු අතර මේ කලහව නැත්නම් රණ්ඩුව නැත්නම් යුද්ධය නැත්නම් වාද විවාද ඇතිවීමට හේතුව අහනවා. හැබැයි තනි ප්‍රශ්නයක් විදිහට නෙමෙයි අහන්නේ. ඊට පස්සේ ඒකට මේ බ්‍රහ්මයා එකතු කරනවා තව ටිකක්. බුදුහාමුදුරනේ ඒ වගේම මේ සත්‍යා ළඟ තියෙන ශෝකය, පරිදේවය, මාන්‍ය, අතිමාන්‍ය ඒ වගේ ගුණත් ඇති වෙන්නේ කොහොමද කියලා කියන්නේ. දැන් මූලික ප්‍රශ්නය තමයි මේ සංසාරගත සත්වයා අතර කලහව විවාදය ඇති වෙන්නේ කොහොමද? නැත්නම් රණ්ඩු සරුවල් ඇති වෙන්නේ මොකද? මොකද මේකට කාරණා? ඊළඟට අහනවා ඒකටම ඇතුළත් කරලා මේ සණ්ඩු සරුවල් ඇති වෙන්න වගේම කෙනෙකුට ලෝභය ඇති වෙන එක, දැඩි ලෝභය ඇති වෙන එක, ශෝකය ඇති වෙන එක, මාන්නය ඇති වෙන එක, අතිමාන්නය ඇති වෙන එක ඒකටත් හේතුව මොකද්ද? දැන් මෙතන පින්වතුනි කෙටි පිළිතුරක් බුදුහාමුදුරුවෝ දෙනවා. ඒ පිළිතුර තමයි මේ ලෝකයේ ඉන්න සත්තුන්ට කලහාවක් ඇති වෙනවද, විවාදයක් ඇති වෙනවද, රණ්ඩුවක් ඇති වෙනවද? එතන තියෙන එකම කාරණය හේතු වෙලා. ඒ බුදුහාමුදුරුවන්ගේ පිළිතුර. ඒ කාරණය තමයි ප්‍රිය රූප. ප්‍රිය රූප තමයි මේ කලහ විවාදයට, සණ්ඩු සරුවල් වලට, ලෝභයට, කනස්සල්ලට, ශෝකයට, පරිදේවයට, දුකට හැම දෙයකටම හේතු. ප්‍රිය රූපය. දැන් අර ඇත්තටම මේ බ්‍රහ්ම කියන தත්ත්වයේ ඉන්න මේ තැනත්තාට තේරෙනවා මේක. තේරෙන තර කොච්චර දුරට තේරෙනවද කියන එකේ අහපු ප්‍රශ්නෙම්මත් අපිට හිතන්න පුළුවන්. දැන් කලහ විවාද ඇති වෙන්නේ කොහොමද කියලා අහලා ඒ ගමන් එකතු කරනවා ශෝක, පරිදේව, මාන, අතිමාන ඇති වෙන්නේ කොහොමද කියලා. දැන් ඒ වන විටත් ඒ බ්‍රහ්ම පුජ්‍යලයා දැනගෙන ඉන්නවා අර අපි දන්නේ නැති ශෝක, පරිදේව දේවල් උස්සන්න වෙලා තමයි කලහ විවාද ඇති වෙන්නේ කියලා.
ලෝභය ඒ වගේ මාන්‍ය අතිමාන්‍ය උස්සන්න වෙලා තමයි කලහ විවාද ඇති වෙන්නේ කියලා. එතකොට එයා ඒක දන්නවා. ඒකයි මේ ප්‍රශ්නෙට අතුරු ප්‍රශ්න ටිකක් ඇතුළත් කරේ. දැන් බුදුහාමුදුරන්ගේ පිළිතුර ලැබුණේ කොහොමද? මේ සියලුම කලහ විවාද ලෝකයේ කාට හරි ඇති වෙනවද? ඒ ඇති වෙන්නේ ප්‍රිය වස්තුන් නිසා, ප්‍රිය රූප නිසා. එහෙනම් පුජ්‍යලේකට ප්‍රිය රූප නැත්නම් එතන කලහාවක් තියෙන්න බෑ. ශෝකයක් තියෙන්න බෑ. මාන්නයක් තියෙන්න බෑ. අතිමාන්නයක් තියෙන්න බෑ. දුකක් තියෙන්න බෑ. මේ කියන සංසාරගත හානිදායක දෙයක් තියෙන්න බෑ. ඒකට සංසාරගතව සංසාරගත සත්‍යයට මේ හානිදායක මනස් රූපය විදිහින් තියෙන්නේ මූලික ආසන්න හේතු වෙලා තියෙන ප්‍රිය රූප තිබීමයි. දැන් බුදුහාමරගේ පිළිතුර පැහැදිලියි. ඊළඟට මේ බ්‍රහ්මයා අහන්නේ දෙවෙනි ප්‍රශ්නය. මේකත් ප්‍රශ්න වැලක් විදියට අහන්නේ, අපි කෙටියෙන් ගමු. බ්‍රහ්මයා අහනවා, එහෙනම් බුදුහාමුදුරනේ මේ ප්‍රිය රූප ඇති වෙන්න හේතුවක් තියද? දැන් ප්‍රිය රූප හින්දානේ මේ ශෝක පරිදේව කලහ විවාද යුද්ධ කෝලාහල වුණ දෙයක් ගන්න පුළුවන් මේකට. මේවා ඇති වුණේ ප්‍රිය රූප හින්දායි. දැන් අරයා ඒක ඇත්තයි කියලා පිළි අරගන්න හා කියලා වැඳලා යන්නේ නැතුව ඊගා ප්‍රශ්නෙත් අහනවා. ඊගා ප්‍රශ්නේ මොකද්ද? බුදුහාමුදුරනේ ප්‍රිය රූප ඇති වෙන්නේ කුමන කාරණයක් තියෙනකොට? අන්න දැන් බුදුහාමුදුරුවා ඒකට පිළිතුරු දෙනවා. ඒ පිළිතුර තමයි ප්‍රිය රූප ලෝකයේ සත්වයකට ඇති වෙන්නේ කාමච්ඡන්දයේ තිබුණොත් විතරයි. දැන් කාමච්ඡන්දය කියන වචනේ අහලා තියෙන වචනේ. අපි නම් අහලා තියෙන්නේ පංච නීවරණවල පළවෙනි නීවරණය. දැන් මතක තියාගන්න මේ ප්‍රශ්නේ අහන්නේ නීවරණ යටපත් වූ මනසක් අත්දැකීම් තියෙන පුජ්‍යලයේ බුදුහාමුදුරන්ගේ. එතකොට එයාට මේ ප්‍රශ්න තියෙන කෙනෙකුත් නෙවෙයි. ඒතකොට මේ ප්‍රශ්න දැකලා මේවා ගැන කලකිරිලා මේවෙන් ඈත් වෙලා ගත කරන ජීවිතයක් තියෙන කෙනෙක්. ඒතකොට කාමච්ඡන්දේ යටපත් වෙච්ච කෙනෙක් මේ අහන්නේ. දැන් ප්‍රිය රූප හැදෙන්නේ කොහොමද කියලා අහපුවාම බුදුහාමුදුරු දෙන උත්තරේ ප්‍රිය රූප හැදෙන්නේ කාමච්ඡන්දයේ තිබුණොත් විතරයි. දැන් මෙයාගේ මේ ප්‍රශ්නේ දෙවෙනි ප්‍රශ්නේදී අහනවා මේ ප්‍රිය රූප කිව්වම දැන් අපි නම් කාමච්ඡන්දය කිව්වම අපි හදලා තියෙන්නේ මේක නරකම දෙයක්. සංසාරයේ තියෙන අසුභ පැත්තට ගෙනියන්නේ කාමච්ඡන්දයයි. දැන් මෙතන මේ අපේ දැක්මයි මේ නීවරණ යටපත් වූ පුජ්‍යලයේගේ දැක්මයි අතර ලොකු වෙනසක් තියෙනවා. මේ වෙලස මෙතෙන්දී මේ ප්‍රශ්නය තුලත් ආයේ නැවත නැවත අහන කෙටි ප්‍රශ්න ටික තුල මේ දෙවෙනි ප්‍රශ්නයේ කෙටි ප්‍රශ්නවල ඒ සම්බන්ධව විස්තරයක් තියෙනවා. ඒ කියන්නේ ප්‍රිය රූප ඇති වෙන්නේ කොහොමද කියලා අහලා ප්‍රධාන ප්‍රශ්නයේ විදිහට එතනින්නම් මේ බ්‍රහ්මය අහනවා, මෙතනදීම වහන්සේ මට පැහැදිලි කරන්න ඕනේ දැන් ලෝකේ ඉන්න සත්තු පරලොව හිතසුව පිණිස පින්කම් කරනවා. මේ ප්‍රශ්නේ තියෙනවා මේ ගාථාවේ. පින්කම් කරනවා. දැන් එතනත් ප්‍රිය රූප තියෙන්නේ එන්නේකට මට හේතුව කියන්න ඕනේ. ඒ කියන්නේ ප්‍රිය රූප හැදෙන්නේ කොහොමද? කාමච්ඡන්දයෙන්. දැන් ප්‍රශ්නේ අහන්නේ කොහොමද තව ගමන? දැන් කාමච්ඡන්දය කියන එක නරකම පැත්තක් විතරයි අපි දන්නේ. දැන් මෙයා දන්නවා ඊට වෙනස් පැත්තක්. අපිට වැඩි මේ අහනවා මේ ප්‍රශ්නයට සම්බන්ධ කරලා මේ ප්‍රිය රූප වලින් ඉන්න නේද හොඳ සංසාරයක් හැදෙන්නේ? තින් කියන්නේ ප්‍රිය රූප නිසාවෙන් උපදින දෙයක් නේද? පරලෝ යහපත සඳහා උපදින දෙයක් නේද? යහපත සඳහා තියෙන්නේ ප්‍රිය රූප නේද කියන එකත් මතක් කරනවා. මතක් කරලා අහනවා මේකට පිළිතුරු හොයන්න දෙන්න. දෙනකොට ඒකට පිළිතුරු ඉල්ලන කොටයි බුදුහාමුදුරෝ දෙන්නේ ඕනම ප්‍රිය රූපයක් හැදෙන්නේ කාමච්ඡන්දිය. තේරුණානේ? දැන් අනික බලන්න අපිට නම් අපිට බුදුහාමුදුරෝ ධර්මයේ දේශනා කරනකොට නීවරණ පහක් ගැන කියනවා.
දැන් මේ නීවරණ යටපත් වූ මානසික ස්වરૂපයක් තියෙන සත්‍යයකට බුදුහාමුදුරුවෝ ධර්මයේ දේශනා කරනකොට එක නීවරණයක් කියන්නේ. මේ නීවරණ පහ වෙනුවට එකයි කියන්නේ. එයි එයාට තේරෙනවා. මෙතන පහක් තියෙනවා කියලා නෙමෙයි තේරෙන්නේ. මේ එකෙන් පහ හැදෙනවා කියලා. අපිට තේරෙන්නේ පහ කිව්වා. දැන් බලන්න කාම ඡන්දේ තියුණොත් මොනවට හරි කැමැත්ත තිබුණොත් තව මොනවට හරි අකමැත්ත තියෙනවාමයි. ඒකට කැමැත්ත කොහෙද තියෙන්නේ? එතන විරුද්ධ දේ තියෙන්න ඕනේ. අකමැත්ත. ඒකට අකමැත්තෙන් එන්නේ ව්‍යාපාදී. එහෙනම් කැමැත්තක් තියෙනවා නම් අකමැත්තක් තියෙන වස්තුන් තියෙනවා නම් ලෝකේ එතන නොසන්සුන් භාවයක් ගොඩ නැගෙන්න ඕනෙමයි. එහෙනම් හතරවෙනි නීවරණේ එනවා. කැමැත්ත තියෙනවා නම් අකමැත්ත තියෙනවා නම් නොසන්සුන් භාවයේ තියෙනවා නම් සැකේ එන්න ඕනේ. එහෙනම් මේ නීවරණ පහ ඊට අමතරව තියෙන තීන මිද්දය. ඒක වෙහෙසින් එන එකක්. සත්‍යයගේ වෙහෙස සම්බන්ධව වෙන එකක්. එහෙනම් මේ බ්‍රහ්ම කියන පුජ්‍යලයාට බුදුහාමුදුරුවෝ පෙන්නන්නේ ප්‍රිය රූප හැදෙන්නේ කාමච්ඡන්දේ. ඒතර කාමච්ඡන්දේ කිව්වම එයාට තේරෙනවා මේ කියන්නේ කාමච්ඡන්දේ කිව්වම ඒකේ තියෙනවා ව්‍යාපාදයක්, ඒකේ තියෙනවා තීන මිද්දයක්, ඒකේ තියෙනවා උද්ධච්ච කුක්කුච්චය, නොසන්සුන් භාවයක්, ඒකේ තියෙනවා සැකයක්, විචිකිච්ඡාවක්. තේරුණා නේද? දැන් ඒ මොකද ඒගොල්ලන්ට ඒ අවබෝධය තියෙන හින්දා අපිට එහෙම මේ ටික පාඩම් කරත් තේරෙන්නේ නැහැ. අපි ළඟ තියෙනවද කියලාත් තේරෙන්නේ නැහැ. දැන් ඒ වගේ දැනුමක් තියෙන අරය ඊගාවට ඔතනින් නවතින්නේ නැහැ මේ ප්‍රශ්නේ. දැන් උදාහරණයක් ඊගාව ප්‍රශ්නයකට යනවා. යබෝහන්සේ පෙන්වන්නේ එහෙමනම් කාමච්ඡන්දය තියෙන හින්දානේ පිය රූප හැදුනේ. එහෙනම් කාමච්ඡන්දය තියෙන්න මොනව හරි හේතුවක් තියෙද කියලා. කාමච්ඡන්දය තියෙන්න හේතුවක් තියෙද? දැන් බුදුහාමුදුරුව දෙනවා ඒකටත් තියෙන හේතුව. මෙන්න මේ හේතුව නැත්නම් කාමච්ඡන්දය ඇති වෙන්නේ. මොකද්ද හේතුව? හේතුව තමයි සුඛ දුක නැත්නම් සාත අසාත නැත්නම් හොඳ නරක වේදනා තිබුණොත් තමයි කාමච්ඡන්දය එන්නේ. කාමච්ඡන්දේ කියලා ලෝකයේ දෙයක් ඇති වෙන්නේ නැත්නම් මොනවා හරි හොඳ දෙයක් ඇති වෙන්නේ හොඳ වේදනාවක් හෝ නරක වේදනාවක් තිබුණ නැත්නම් නේද කාමච්ඡන්දේ හටගන්න නම් මොනවා හරි වස්තුවකට ආසාව ඇති වෙන්න නම් හොඳ වේදනාවක් නරක වේදනාවක් කියන වේදනා ભેදී තියෙන්න ඕනේ. දැන් මෙතනොත් මේ බ්‍රහ්මයා නවතින්නේ බුදුහාමුදුරන් ඊගාව ප්‍රශ්නය අහනවා. මම මේ හෙටියෙන් කියන්න වෙන්නේ මෙතන ඇතුළේ තියෙන ප්‍රශ්න අපි සලකන්නේ ඔයගොල්ලෝ තමයි නැවත නැවත බලා ගන්න පුළුවන් වුණොත් කොහොම හරි ඊගා ප්‍රශ්නේ අහනවා. එහෙනම් හොඳ නරක වේදනා ඇති වෙන්න හේතුවක් තියද? මොකක් වුණොත්ද මේක ඇති වෙන්නේ? දැන් ඒකට පිළිතුරක් බුදුහාමුදුරුවෝ දෙනවා. ඒකටත් හේතුවක් තියෙනවා. හොඳ නරක වේදනාව ඇති වෙන්නේ ස්පර්ශය ඇති වුණොත්. ස්පර්ශය නැත්නම් ස්පර්ශය කියලා දෙයක් ලෝකේ නැත්නම් හොඳ නරක වේදනාවක් නැහැ. එතකොට දැන් හොඳ නරක වේදනා තිබිලා ඒකෙන් ඇති වෙනවා කාමච්ඡන්දේ. කාමච්ඡන්දේ හින්දා ඇති වෙනවා ප්‍රිය රූප. ප්‍රිය රූප හින්දා ඇති වෙන්නේ මොකද්ද? කලහ විවාද ශෝක පරිදේවාදී මේ දුක් ගොඩ. මේ බුදුහාමුදුරන්ගේ දේශනා කරන දුක්ඛ ආර්ය සත්‍ය. කලහ විවාද ශෝක පරිදේව මාන්න අතිමාන්න මේ කියන්නේ දුක. එහෙනම් දුකට දැන් හේතුව හෙව්වම දුකට මුල් හේතුව පෙන්නවා පිය රූප. පිය රූප ඇති වෙන්න හේතුව පෙන්නවා කාමච්ඡන්දය. කාමච්ඡන්දය ඇති වෙන්න හේතුව සැප දුක් වේදනා. හොඳ නරක වේදනා. දැන් ඊට පස්සේ දැන් මෙහෙම එනකොට දැන් ප්‍රශ්න වැළලේ සෑහෙන දුරකට ගිහිල්ලා අවසානයේදී මේ කුජ්ජලෙ අහනවා මෙහෙම ප්‍රශ්නයක්. සැප වේදනාවයි හතරවෙනි ප්‍රශ්නේ සැප වේදනාවයි දුක් වේදනාවටයි හේතුවක් තියෙනවා. මේකත් නිකන් හටගන්න බෑනේ. ඉබේ හටගන්න බෑ. සත්‍යය තුළ කොහොමද මේ සැප වේදනාවයි දුක් වේදනාවයි ඇති වෙන්නේ? එතකොට ඒකට දෙන උත්තරය තමයි අර ස්පර්ශය කියන එක. දැන් ඔන්න ඔතනයි තමයි දැන් අපි මේ දේව මේ ධර්මයි කියන දෙන්න වරද්ද ගන්න තැන. දැන් අපි ගියොත් අහන්නේ ඊට එහාදී
ඊට එහා යන්න යනවා. දැන් මෙයා ඊට වැඩිය මේ ධර්මයේ ගැන ප්‍රත්‍යක්ෂ අවබෝධයක් තියෙන යාට නීවරණ සම්බන්ධව එයා මේ ප්‍රශ්නේ ඊට පස්සේ වෙන පැත්තකට හරවනවා. දැන් අහනවා ඔබ වහන්සේ එහෙනම් මට කියන්න මේ ස්පර්ශයේ ස්පර්ශය නොවි තිබුණොත් සැප වේදනාවයි දුක් වේදනාවයි නැතු යනවනේ. සැප වේදනාවයි දුක් වේදනාවයි නැතුව ගියොත් කාමච්ඡන්දේ නැතු යනවනේ. කාමච්ඡන්දේ නැතුව ගියොත් පිය රූප නැතු යනවනේ. පිය රූප නැතිව ගියොත් අර කලහ විවාද නැතු යනවා. එහෙනම් සංසාර විමුක්තිය ගැන නේද මේ මෙතනින් එන්නේ. දැන් සංසාරය හැදෙන්නේ කලහ විවාද ශෝක පරිදේව වලින්. ඒවට හේතුව අපි නොදන්නවට පිය රූපයි. දැන් මෙයා පිය රූපය දෙන්න හේතුව අහපුවම කියනවා කාමච්ඡන්දයයි. කාමච්ඡන්දය හැදෙන්න හේතුව අහපුවම කියනවා සැප දුක වේදනාවයි. සැප දුක වේදනාව හැදෙන්නේ කොහොමද කියලා අහපුවා ස්පර්ශයයි. දැන් ඊට පස්සේ මෙයා මෙතනින් ප්‍රශ්නය මේ ස්පර්ශය කඩාගන්නේ කොහොමද කියලා යහනවා. ස්පර්ශේ ස්පර්ශයන් නොවෙන්නේ කොහොමද? ඒ ප්‍රශ්නේ අහනෝයි අහන්නේ මෙහෙම විදිහට. දැන් මෙන්න මේ විදිහට මේ ඊගා ප්‍රශ්නය වර නගලා තියෙන විදිහ නැත්නම් එයා අහන විදිහේ මේ ගාථාවේ පස්වෙනි ගාථාව ප්‍රශ්නය තියෙන පස්වෙනි ගාථාවේ දැන් සිංහල අර්ථය සම්පූර්ණයෙන් අපිට වැදගත් වෙන හින්දා බලමු. මෙන්න මෙහෙම ප්‍රශ්න හතරක් අහනවා එක ගාථාව තුල. බලන්න ඊගා ප්‍රශ්න ටික. ස්පර්ශය කවරක් හේතු කොටගෙන හට ගන්නවද? ඔන්න පළවෙනි එක. දැන් මෙයාට ඕනේ මේ ස්පර්ශය තුලින් මේ වැඩේ ඉවරයක් කරන්න. සංසාර විමුක්තිය හොයාගන්න ස්පර්ශය හරහා. අපිට ඕනේ ස්පර්ශය ගැන ඉගෙන ගන්න. මේකයි අපි තියෙන කරද්ද. මම ඒකයි කිව්වේ අපි හිතන විදිහයි මේ ඉහළ මානසික තත්ත්වයේ ඉන්න කෙනෙක් හිතන විදිහයි දෙකක්. දැන් මේ ප්‍රශ්නය අහන්නේ බුදුහාමුදුරනේ ඊගාවට ස්පර්ශය මොනවා මුල් කරගෙනද ඇති වෙන්නේ? එතකොට දෙවෙනි ප්‍රශ්නයකට අහනවා අල්ලා ගැනීම නැත්නම් තණ්හාව උපාදානිය මොකක් වින්දද ඇති වෙන්නේ? දැන් මේ ස්පර්ශය එක්ක මේ උපාදානියත් සම්බන්ධයි කියලා අර බ්‍රහ්මයා දන්නවා. අපි දන්නේ නැහැ. දෙවෙනි ප්‍රශ්නේ එකම ගාථාවේ දෙවෙනි ප්‍රශ්නේ මේ. තුන්වෙනි ප්‍රශ්නේ අහන්නේ කවරක් නැති කල්හි මමත්වය අහක් වෙනවද? ඔන්න බලන්න. දැන් තුන්වෙනි ප්‍රශ්නේ අහන්නේ දැන් කවරක් නැතුනො මොනවා නැතුනොත්ද මමත්වය අහක් වෙන්නේ? දැන් යා දන්නවා එහෙනම් මේ ස්පර්ශයේ තුලිනුයි මමත්වයේ ගොඩ නැගෙන්නේ. මම කියලා සංකල්පයක් හැදෙන්නේ ස්පර්ශය තුලින් කියලා එයාට තේරෙනවා. දැන් අපිට තේරෙනවා තේරුණත් ඕක අපි ස්පර්ශය හොයාගෙන ගිහින් වාද විවාද කරන එක තමයි අපි කරන්නේ. දැන් මේ ප්‍රශ්නේ විසඳගන්න යන්නේ නැහැ අපි. තේරුණා නේද? අපි ධර්මයේ ඉගෙන ගන්නවා කියලයි ධර්මයේ සාකච්ඡා කරනවා කියලයි ධර්මයේ සම්බන්ධව කරන ඕනම දෙයක තියෙන්නේ ස්පර්ශ වෙන හැටි ඉගෙන ගත්තෝ හරි කියන එක. මෙහා ඉන්නේ අනිත් පැත්තේ. දැන් මෙයා අහන්නේ මේ ස්පර්ශය නැති කරගන්නේ කොහොමද කියලා. දැන් ස්පර්ශය සිදුවෙන ආකාරය ඉගෙනගෙන ස්පර්ශය නැති කරන්න බෑ. ඒකයි මම කිව්වේ බ්‍රහ්ම කියන මනසක ඉන්න අය පැහැදිලිව බුදුහාමුදුරන්ගෙන් ප්‍රයෝජන ගන්නවා. අපිට ගන්න බෑ එච්චර. දැන් බලන්න ඒ ප්‍රශ්නේ එහෙම අහලා කවරක් නැති කල්හි මමත්වේ නැති වේද කියලා එතන ඒ පස්වෙනි ප්‍රශ්නේ අඩංගු කාරණා තුන්වෙනි කාරණා වශයෙන් එයා ඇතුළත් කරනවා. හතරවෙනි කාරණාව වශයෙන් ඉදිරිපත් කරන වැදගත්ම දෙයක් මොන දෙයක් ඉක්ම ගියොත් ස්පර්ශය නොකරේද? ඔන්න ඔතන තමයි වැදගත්ම තැන. දැන් ස්පර්ශය නැති වුණොත් ස්පර්ශය කියන එක අහක් වුණොත් මොනවද වැලට අහක් වෙලා යන්නේ? ස්පර්ශය නැත්නම් වේදනාව නේ. වේදනාව නැත්නම් කාමච්ඡන්දේ නේ. කාමච්ඡන්දේ නැත්නම් පිය රූප නේ. පිය රූප නැති වුණොත් දුකනේ. තේරුණා නේද? දුක අපි කියන මේ දුක ටික දුක නෑ. ඒ කියන්නේ එහෙනම් ස්පර්ශයෙන් නැති තැනක් හොයාගත්තොත් සංසාර විමුක්තිය. එතකොට බුදුහාමුදුරුවෝ පෙන්නන සංසාර විමුක්තිය මොකද්ද කියලා තමයි මේ අහන්නේ. සංසාර විමුක්තිය ස්පර්ශයෙන් නැති තැනක් හොයාගත්තොත් හරියනවා කියලා මේ බ්‍රහ්මයා දැනටමත් හිතලා හමාරයි.
එහෙනම් බුදුහාමුදුරුවෝ අහගන්න තියෙන්නේ ඔබ වහන්සේ හොයාගත්ත මේ සත්‍ය ධර්මයේ මට ස්පර්ශේ නැති තැන කියා දෙන්න. ඒ ඇති මට. ඒ කියා දුන්නා මේක ඉගෙන ගත්තා මොකද වෙන්නේ? සංසාර විමුක්තිය මෙයා ඉගෙන ගත්තා. චතුරාර්ය සත්‍යය මෙයා ඉගෙන ගත්තා. දැන් මම කිව්වේ ඒකයි අපි යන්නේ නමුත් ඔහොම නෙමෙයි. ස්පර්ශයේ වෙන හැටි කියාගෙන පන්ති පවත්. තේරුණා නේද? ඒක ඉගෙන ගන්න ටියුෂන් යනවා. මොකද්ද ඉගෙන ගන්න යන්නේ? ස්පර්ශයේ හැදෙන හැටි. දැන් සංසාරයේ ස්පර්ශයේ හැදෙන හැටි ඉගෙන ගත්තා කියලා ඕකට උපන්දාය ඉඳලා ටියුෂන් ගියත්, අභිධර්ම ටියුෂන් ගියත් ස්පර්ශේ නැති වෙන්නේ නැහැ. තවත් ස්පර්ශයක්. තේරුණානේ? දැන් බලන්න අපිට ඉගෙන ගන්න තියෙන මේ බ්‍රහ්මයාගෙන් හරි ධර්මයේ බුදුහාමුදුරන්ගේ ධර්මයට අපි අත ගහන්නේ කොහොමද? දැන් මෙයා අහන හරියට. වහන්සේ මට දැන් කියන්නේ ස්පර්ශය නැති කරගන්නේ කොහොමද? දැන් ඔකට ඔය ප්‍රශ්න ටිකට උත්තර බැලුවොත් දැන් ඉස්සෙල්ලාම අහන ප්‍රශ්නේනේ මෙතන ස්පර්ශයේ කවරක් මොනවා මුල් කරගෙනද පවතින්නේ කියන එකට බුදුහාමුදුරුවෝ දෙනවා පිළිතුරු. ඒ පිළිතුර තමයි නාමයේද රූපයේද නිසා ස්පර්ශය වෙයි. අපි අහලා තියෙන ඔය දන්නේ අහලා තියෙන වචන දෙක. නාමය රූපය එකතු වුණොත් ස්පර්ශය. ඔන්න නාම රූප එකතු වෙන තැන ස්පර්ශය. ඔගොල්ලොත් නිකම් පාඩමේ තියෙනවා චක්කුංච පටිච්ච රූපේච උපජ්ජති ති චක්කු විඥානං තිංග තින්නම් සංගති පස්සෝ. පස්සෝ කියන්නේ ස්පර්ශය. දැන් ඔය කෙටියෙන් කියනවනේ නාමයයි රූපයයි එකතු වෙන තැන තමයි ස්පර්ශය හටගන්නේ. ඔන්න යාර දීපු උත්තරේ. දෙවෙනි කොටස විදිහට ඒක අහනවනේ ප්‍රශ්නයක්. අල්ලා ගැනීම කවරකින් පහළ වෙනවද? නැත්නම් උපාදානය එන්නේ කොහොමද? ඒකට බුදුහාමුදුරුවෝ දෙන්නේ ඉච්ඡාව. පාලි වචනේ ඉච්ඡාව. කැමැත්ත මුල් කරගෙනයි උපාදානය. අල්ලා ගැනීම සිදු වෙන්නේ කැමැත්ත තියෙන නිසාවෙන් කැමැත්ත මුල් කරගෙන. ඊගවට අහන ප්‍රශ්නේ එතනම කවරක් නැති කල්ලි මමත්වේ නැද්ද? ඔන්න මමත්වේ නැති. ආශාව නැති තැන, තෘෂ්ණාව නැති තැන මමත්වේ නැහැ. තේරුණා නේද? ඒකට ස්පර්ශය ඇති වෙන්නේ කොහොමද කියලා අහපුවාම නාම රූප නිසාවෙන් කියනවා. එතකොට ඊගවට අහනවා උපාදානය ඇති වෙන්නේ කොහොමද? එකට හේතු කාරණය මොකද්ද? ඉච්ඡාව නැත්නම් කැමැත්ත කියන්නේ. ඊට පස්සේ අහනවා මමත්වේ නැති වෙන්නේ කොහොමද? නැති වෙන තැන මොකද්ද? තෘෂ්ණාව නැති වුණොත් මම නැහැ. දැන් ඊගාවට හතරවෙනි ඔය තන අහනවා වැදගත්ම ප්‍රශ්නේ. දැන් ওই ටික ඔක්කොම වෙන්න නම් අර බ්‍රහ්මයාට තේරෙනවා එක දෙයයි විය යුත්තේ කියලා. අපිට තේරෙන්නේ නැහැ මොකවා මේ කියන්නේ. තේරෙනවා නේද? එයා දන්නවා මේ ටික මමත්වේ නැති වෙන්නත්, තෘෂ්ණාව නැති වෙන්නත්, ස්පර්ශේ නැති වෙන්නත් එක දෙයයි විය යුත්තේ. මොකද්ද කියලා ඒක අවසාන ප්‍රශ්නය. ඒක තමයි ඒ අවසාන ප්‍රශ්නේ. කවරක් ඉක්ම ගිය කල්ලි ස්පර්ශයේ ස්පර්ශයන් නොකෙරෙයිද? මොනවා වුණොත්ද මේ ස්පර්ශයේ ස්පර්ශයන් නොවෙන්නේ කියන ප්‍රශ්නය අහනවා. එතකොට ස්පර්ශයේ ස්පර්ශයන් නොවන තැන එහෙනම් මමත් නැහැ. තණ්හාවක් නැහැ. ඒ වගේම වේදනාවක් නැහැ. කාමච්ඡන්දයක් නැහැ. අර කියන කලහ විවාද, ශෝක පරිදේවාදී දුක්ඛයන් උත් නැහැ. තේරුණා නේද? දැන් එහෙනම් ඒකට තැන හෙව්වොත් ඉලක්ක සහගත තැන මොකද්ද? අර බ්‍රහ්මයා ඉලක්ක සහගතව බුදුහාමුදුරෙන් අහනවා. මේකමයි වැදගත්ම ප්‍රශ්නය. මෙතෙන් තමයි අපි ධර්මයෙන් යන්න ඕන තැන. ඒකයි මතක් කරන්නේ. ස්පර්ශයේ ස්පර්ශයන් නොකරන්නේ කොතෙන්දද කියලා අහනවා. මොන වගේ එකක් වුණොත්ද? ස්පර්ශ වෙන්නේ රූපය තියෙන්නේ නැහැ. හටගන්නේ කොහොමද? නාම රූපෙහිඳ. දැන් නාමය කියන එක නෙමේ ප්‍රශ්න සාගත වෙන්නේ. ශෝකයත් නාමය. කලහ විවාද ඇති කරන්නත් නාමය හේතු වෙනවා. සංසාරය ඇති කරන්නේ නාමය. ගැහණු පිරිම් කම ඇති කරන්නේ නාමය. මේ ඔක්කොම ටික නාමී කරන දේවල්. තේරුණා නේද? එහෙනම් මේ නාමයට රජ කරන්න සංසාරේ හැකියාව ලැබෙන්නේ රූපය අල්ලගත්තොත්. රූපේ ස්පර්ශ කරගත්තොත්. දැන් මේ බ්‍රහ්මයා අහන්නේ රූපයේ ස්පර්ශ වෙන තැන කියන්නේ නැති තැන මට කියන්න. මේ තැන තමයි සංසාර විමුක්තිය. තේරුණා නේද? සම්මා දිට්ඨිය කියන එක වෙන භාෂාවකින් අහනවා හරියට. එතකොට බුදුහාමුදුරු දෙන උත්තරේ හරිම වැදගත්.
රූපය ඉක්මගිය කල්හි ස්පර්ශය ස්පර්ශය නොකරන. ඔන්න වචනයක් දෙනවා, රූපය ඉක්මගිය කල්හි මේ වැඩි වෙනවා. රූපයේ ඉක්මගිය කල්හි කියන්නේ මෙන්න මේකයි පාඨය දීලා තියෙන බුදුහාමුදුරන්ගේ ධර්ම පාඨය. රූපේ විභූතේ න පුසන්ති පස්සා, මේක තමයි ගාථා, ගාථාවේ පාඨය. විභූතේ කියන්නේ ඉක්ම ගිය කල්හි කියන එකයි. රූපේ ඉක්ම යන්න පුළුවක වියොත්, ඉක්ම යෑමේ හැකියාවක් ලබා ගත්තොත් එතන ස්පර්ශයක් නැහැ. දැන් ඔන්න ওই தത്വයට ගියාට පස්සේ අය දේවතා වහන අනික් ප්‍රශ්න. දැන් හරිනේ ඉක්ම ගිය තැන හොයාගන්නනේ දැන් ඕනේ. දැන් බුදුහාමුදුරුවෝ උත්තර දුන්නේ මොකද්ද? මේ ගැටලු ටික ඔක්කොම මේ සංසාර ගැටලු ටික විසඳෙනවා එහෙනම් රූපේ ඉක්ම ගිය තැන. දැන් දේවතාවා සතුටු වෙනවා. සතුටු වෙලා එහෙනම් ඔබ වහන්සේ කරුණා කරලා දේශනා කරන්න මේ රූපය ඉක්ම ගිය තැන රූපේ හැටිමට. තේරුණා නේද? මොන වගේ තැනකදීද මේ රූපය ඉක්ම යන්නේ? අන්නේ තැන කියන්න මට හිතෙන්න ගිය හැටි. ඒක තමයි යාගේ අර්ථය. තේරුණා නේද? දැන් එන්නේම අහපුවම් ප්‍රශ්නේ බුදුහාමුදුරු දෙන උත්තරේ තමයි මාතෘකාව වශයෙන් මම තබා ගත්තේ. මොකද්ද? න මේ රූපයේ ඉක්ම යන තැන ලක්ෂණ මෙන්න මේ වයි කියලා බුදුහාමුදුරු ලක්ෂණ දෙනවා. න සංඤ සංඤේ න විසඤ සංඤේ නෝපි අසඤ්ඤේ න විභූත සංඤේ. ඔන්න ඔය ගුණ හතර තියෙනවල් රූපයේ ඉක්ම ගිය තැන. තේරුණා නේද? ඒ ගුණ හතර අපිට ගත්තොත් මේ පාලි අර්ථය ගත්තොත් තේරෙනව නෙමෙයි. අපි බලමු පුළුවන් තරම් කෙටි කාලයෙන් ඒ අර්ථ ටික ගන්න. න සංඤ සංඤේ මෙතන රූපයේ ඉක්ම යන තැන සංඥාව ගැනයි බුදුහාමුදුරුවෝ පෙන්වන්නේ. එතන සංඥාවක් ඇත්තේත් නැහැ. රූපයක් තියෙනවා. ස්පර්ශය නැති වෙන තැන කොහෙද කොහොමද ඇති? එතන සංඥාවක් ඇත්තේත් නැහැ. න සංඤ සංඤේ. න විසඤ සංඤේ. එතන සිහි නැති වෙලක් නෙවෙයි. සිහිය නැතිවීමකුත් නෙවෙයි. සිහි කල්පනාවකුත් තියෙන තැන. කොතන කොයික ගැනද මේ කියන්නේ? රූපයේ ඉක්ම යන තැන. ස්පර්ශයේ ස්පර්ශයන් නොවන තැන. ඒ තැනදී සංඥාවක් ඇත්තේත් නැහැ. හැබැයි සිහි නැති වෙලක් නැහැ. න විසඤ සංඤේ. නෝපි අසඤ්ඤේ. ඔන්න තුන්වෙනි ගුණය කියනවා. මේ රූපය ඉක්ම යන තැන අසඤ්ඤේ ස්වરૂපයකුත් නැහැ. සංඥාවක් නැති වෙලක් නැහැ. ඒ කියන අරූපාවචර බ්‍රහ්මයන්ගේ තියෙන මානසික තත්ත්වයක් නෙමෙයි මේ කියන තැන කියලායි මේ කියන්නේ මෙයාට. අසඤ්ඤේ. න විභූත සංඤේ. ඔන්න හතරවෙනි ගුණය කියනවා. එතන මහා භූත හැර වෙන දෙයක්වත් නැහැ. ඒ කියන්නේ මේ ස්පර්ශයේ ස්පර්ශයක් නොවන තැන. නැත්නම් මේ වෙන විදිහකට කියනවා සංසාර විමුක්තිය. මේ කියන්නේ චතුරාර්ය සත්‍ය. මේ කියන්නේ සම්මා දිට්ඨිය ලැබෙන මොහොතේ සංඥාවේ හැටි. තේරුණා නේද? චතුරාර්ය සත්‍ය ලැබෙන වෙලාවේදී අපි කියන සම්මා දිට්ඨිය ලැබෙන මොහොතේදී ලෞකික ත්‍ත්වයේ ඉක්මෝල ලෝකෝත්තරය හඳුනගන්න මොහොතේදී සත්‍යයාගේ සංඥාවේ හැටි. තේරුණා නේද? ඒ සංඥාවේ තියෙන කාරණා හතරයි. න සංඤ සංඤේ. මෙතන සංඥාවක් ඇත්තේත් නැහැ. න විසඤ සංඤේ. සිහි නැති වෙලා ඉන්න අවස්ථාවක් නෙමෙයි. සොඳර සිහි කල්පනාවක් තියෙනවා. න නෝපි අසඤ්ඤේ. අසඤ්ඤේ ස්වરૂපයකුත් නෙමෙයි. ඒ කියන්නේ අරූපාවචර මානසික තත්ත්වයකුත් නෙමෙයි. න විභූත සංඤේ. විභූත කියන්නේ මහා භූත කියන එක මේ. මේ මහා භූත වලින් හැදිච්ච නැති තැනකුත් නෙමෙයි මේක. මහා භූතක් තියෙනවා. තේරුණා නේද? ඔන්න ඔය ගුණ හතර එකතු වෙන තැන බුදුහාමුදුරුවෝ සොයාගත්තේ ස්පර්ශය ස්පර්ශයන් නොකරන තැනයි. මෙන්න මෙතන තමයි බුදුහාමුදුරුවෝ හොයාගත්තේ සංසාර විමුක්තිය. තේරුණා නේද? ඒ ගාථාවෙන් බුදුහාමුදුරුවෝ තව පෙන්නනවා ඒකට උදව් කරලා ඔය අනිත් පාට දෙකෙන් ඒවන් සමේතස්ස විභූති රූපම්. මෙන්න මේක තමයි මම කියන විදිහේ ඔය කියන ස්පර්ශය නැති වෙන තැන. සංඥා නිදානානි ප්‍රපංච සංඛා. ඇයි මම එහෙම කියන්නේ කියලා බුදුහාමුදුරුවෝ මේ අන්තිම පාඨයෙන් කියන්නේ. මේ ලෝකයේ
ප්‍රපංච සංකා කියන්නේ මේ ප්‍රපංච කියන්නේ 아무ත දෙයක් නෙමෙයි තණ්හාවෙන් හැදෙන පැටව. ප්‍රපංච කියන්නේ පැටව පඳුරු. තණ්හාව පැටව ගහනවාට කියලා කියන එක ගැන ධර්මයේ මුගක් වෙලාට එදිච්ච වචනේ ප්‍රපංචයි. ඒතර තණ්හාව වපුරන්නේ ලියලන්නේ මෙන්න මේ කියන සංඥාව නිදාන කරගෙනයි. හඳුනා ගැනීම නිදාන වෙලයි. දැන් මෙන්න මේ හඳුනා ගැනීමට බුදුහාමුදුරුව අලුතෙන් යෝජනා කරපු මේ සුවිශේෂී න සංඤ්ඤ සංඤ්ඤේ න විසඤ්ඤ සංඤ්ඤේ නෝපිය සංඤ්ඤේ න විභූත සංඤ්ඤේ කියන ಗುಣ හතරට සංඥාව ගෙනාවොත් කවුරු හරි මෙතන තියෙන සංසාර විමුක්තියයි. මෙතන තියෙන සම්මා දිට්ඨියයි. දැන් ඕක තමයි ඔය මේ සූත්‍රයේ තියෙන සාරාංශය. මම මේ කෙටියෙන් කිව්වේ මේක තමයි සාරාංශය. එතකොට මේ ප්‍රශ්න අහන්නේ මිනිස්සෙක් නෙමෙයි කියලා මතක තියාගන්න. ප්‍රශ්න අහන්නේ ඉතාම දැඩි ලෙස අවබෝධයක් තියෙනවා පංච නීවරණ යටපත් කරපු මනසක් තියෙන කෙනෙක්. දැන් යා ඉලක්ක කරගන්නේ මොකද්ද? බුදුහාමුදුරෝ දේශනා කරපු සංසාර විමුක්තිය මේ සංඥාව අනුව වෙන්නේ කොහොමද කියලයි මෙයාගේ අවසාන තීරණය. එතකොට මෙයා ඉලක්ක කරගන්නවා මේ ස්පර්ශයේ ස්පර්ශයන් නොකරන තැනට පත් වුණොත් කොහොම හරි බුදුහාමුදුරන්ගේ මේ තැන අහගත්තොත් මටපත් වෙන්න පුළුවන් කියන හැකියාව යා ළඟ තියෙනවා. තේරුණා නේද? දැන් යාට ප්‍රශ්න තියෙන්නේ මේක වෙන්නේ කොහොමද කියලා දන්නේ නැති එක විතරයි. ඒ කියන්නේ 아무ත දෙයක් නෙමෙයි මේ ප්‍රශ්න අහන තැනත්තා අරූපාවචර මානසික தත්ත්වය හොඳට ප්‍රගුණ කරපු කෙනෙක්. තේරුණා නේ? ඒ කියන්නේ අර අසඤ්ඤී කියන දෙක කියා දෙනවා. අසඤ්ඤී නෙමෙයි මේ. එතනත් නෑ මං කියන මේ සත්‍යය. බුදුහාමුදුරුවෝ පෙන්වන සත්‍යය නෑ කියලායි මෙයාට කියadienne. දැන් මෙහෙම ගිහිල්ලා ඊට පස්සේ බොහොම සතුටු වෙලා දැන් මේ ප්‍රශ්නවලේ අවසන් කරලා ඊට පස්සේ කෙටි ප්‍රශ්නයක් අහනවා මේ ප්‍රශ්නවලට සම්බන්ධයක් නැතුව ඒක අපි මෙච්චෙදි සාකච්ඡා නොකරෙමු. ඒක තියෙන්නේ අනිකුත් ඔය පණ්ඩිතය බ්‍රහ්මහන බ්‍රාහ්මණිය කියන රූපාවචර අරූපාවචර කියන නිවන කියන්නේ වැර බොරුවක් නේද කියලා අහනවා ඊගාවට. ඉතින් බුදුහාමුදුරු පෙන්වනවා ඒක බොරුවක්. මෙන්න මේවා තමයි ඒකට හේතු කියලා. ඒ ටික කතා නොකරින් මොකද අපිට වැදගත් වෙන්නේ ඊට වැඩිය මේ මෙතන තියෙන ධර්මයයි. දැන් අපිටත් ඕනේ එහෙනම් කවද හරි මේ කියන ස්පර්ශයේ ස්පර්ශයක් නැති තැනට මේ රූපය ගෙනියන්න. දැන් බුදුහාමුදුරු අපිට මොකද්ද දුන්නේ උපදෙස් මේකට? ඔයගොල්ලොත් දන්න. ඔකට බුදුහාමුදුරුව කියන උපදේශ තමයි සීල සමාධි ප්‍රඥා වඩන්න කියන්නේ ඒක. ආර්ය අෂ්ටාංග මාර්ගයේ ඉස්සරහට යන්න කියන්නේ මේ මෙන්න මේ තැනට යන්නයි. නැත්නම් මේ තැන මේ සම්පූර්ණ සාකච්ඡාව මෙහෙ වෙලා තියෙන්නේ විපස්සනා භාවනාව තුලයි. යමෙක් විපස්සනා භාවනාව කරගෙන යනකොට අවසාන ඵලයක් විදිහට ලැබෙන්නේ ඔන්න ඒ ගුණයයි. ඕක ගැන හොඳ තේරුමක් හොඳ පැහැදිලි කිරීමක් ඔයගොල්ලන්ට ශාස්ත්‍රීය මට්ටමින් දැනගන්න ඕන නම් ඔයගොල්ලෝ යා යුත්තේ සතිපට්ඨාන සූත්‍රයට. සතිපට්ඨාන සූත්‍රයේ සියලුම භාවනා ක්‍රම අවසානයේ මේ විපස්සනා භාවනාවක් විස්තර කරන තැන. ඒ කියන්නේ ආනාපාන සති භාවනා කොටස ගත්තා. ඒකේ තියෙනවා මෙන්න මේ වගේ පද 6ක්. ඉති අධ්‍යත්තං වා කාය කායනුපස්සී විහෙරති බහිද්ධා වා කාය කායනුපස්සී විහෙරති අධ්‍යත්ත බහිද්ධාවා කාය කායනුපස්සී විහෙරති එවැගේම සමුදය ධම්මානුපස්සී වා කායස්මින් විහෙරති වය ධම්මානුපස්සී වා කායස්මින් විහෙරති සමුදය වය ධම්මානුපස්සී වා කායස්මින් විහෙරති කියලා වාක්‍ය 6ක්. මෙන්න මේ වාක්‍ය 6 බුදුහාමුදුරුවෝ පෙන්නන විදිහට යමෙක් භාවනාවෙන් ප්‍රගුණ කරා නම් එයාට කයෙන් දැනෙන උණුසුම් සීතල තද ඒ වගේම වැගිරෙන කම්පන ඔය වගේ දැනෙන රූපයේ ස්වરૂපය මොකද්ද? ස්වરૂපය කියන්නේ මුලින් දැනෙනකොට එක එක ආකාර වෙන්න පුළුවන්. නමුත් කාලයක් මේ විපස්සනාව දිගට කරොත් ඒකේ ඵලය මොකද්ද? ඒ දැනෙන රූප ස්වરૂපය න සංඤ සංඤී න විසඤ්ඤ සංඤී නෝපිය සංඤී න විභූත සංඤී කියන ගැළපීම් හතරට ගැළපෙන තැනක් එනවා. තේරුණා නේද? එතන සිහි නැති තැනක් නෙමෙයි. සිහිය හොඳට තියෙන තැන. අසඤ්ඤී ස්වરૂපයකුත් එතන නැහැ. නමුත් ප්‍රකෘති සංඥාවක් එතන නැහැ.
එකෙන් දැන් ඉන්නවා වගේ බනහනවා වගේ தත්ත්වයකුත් නැහැ. මේ මෙන්න මේ தත්ත්වය සම්පූර්ණ අහක් වෙලා මේ ಗುಣ හතර එන්නේ විපස්සනා භාවනාවකින් විතරයි. තේරුණා නේද? ප්‍රඥා ශික්ෂාවකින් විතරයි. මේක තව විදිහකින් බුදුහාමුදුරුව අපිට දේශනා කරනවා එය නිවන ගැන. එහෙනම් තණ්හාවහක් වෙන තැන ගැන කියනවා. පද හතරකින් තණ්හාව අහක් වෙන විදිය චාගෝ පටිනිස්සග්ගෝ මුක්ති අනාලේ. තණ්හාව අහක් වෙන්න ඕනේ චාගයෙන්, පටිනිස්සග්ගයෙන්. චාගය කියන්නේ දානෙන්, පටිනිස්සග්ග කියන්නේ සීලෙන්, මුක්ති කියන්නේ සමතයෙන් නිවරණයටපත් වෙන. අනාලයෝ, අනාලයෝ කියන්නේ නැවතු විපස්සනා. ඇලීමෙන් හෝ ගැටීමෙන් තොර. මෙන්න මේ විදිහට විපස්සනාවක් කරනවන ඇලීමෙන් හෝ ගැටීමෙන් තොරව එයාට යන්න තියෙන සංඥා ස්වરૂපිය තමයි මෙන්න මේ කියන සංඥා ස්වરૂපියට කවදා හරි එනවා. ඒ සංඥා ස්වરૂපිය තමයි න සංඥ සංඤී, න විසංඥ සංඤී, නෝපියා සංඤී, න විභූත සංඤී. මෙන්න මේ සංඥාව එනවා කියන්නේ සම්මා දිට්ඨිය ලැබෙනවා. තේරුණා නේද? මේ සංඥාව එනවා කියන්නේ බුදුහාමුදුරන්ගේ සෝවාන් මාර්ගය ලැබෙනවා. මේ සංඥාව එනවා කියන්නේ භාවනාවකින් ඒ පුජ්‍යලයා ලෞකිකත්වය ඉක්මවන. තේරුණා නේද? එතකොට ඒ පිළිබඳ විධිමත් විස්තරය අර බ්‍රහ්මයා අහලා දැනගන්නවා. ඔයගොල්ලන්ටත් තියෙන ඔයගොල්ලෝ කරන භාවනාවක් අනුව මිසක් හිතලා මේකට යන්න බෑ, තර්කෙන් යන්න බෑ. කරන භාවනාවකින් ගිය හැකි ඒ භාවනාව විපස්සනා විය යුතුයි. තේරුණා නේද? හරි. එහෙනම් දැන් අපි ධර්මදේශනාව අවසන් කරනවා. කාල වේලාව අවසන් වෙලා තියෙනවා. ඒකම මේ අසුවා වූ ධර්මයේ මේ පින්වතුන්ට නිර්වාණ සාන්තිය අවබෝධ කර ගැනීමට හේතු වාසනා වේවා කියලා ප්‍රාර්ථනා කරමින් ධර්මදේශනාව අවසන් කරනවා. ධර්මය දේශනාවේ දායකත්වයන් පිළිබඳව හා ඒ දායක දායකවන්ගේ ප්‍රාර්ථනා සම්බන්ධව විස්තරයක් මේ නිවේදක මහත්මයා විසින් පැහැදිලි කරනවා ඇති. අවසරයි. දායක පින්වතුන්ගේ පින්වත් අරමුණු කොළඹ පහන් ආරායහෙම් පිට ඇලවිතිගල මාවත නොම්බර 655 4 ලිපිනෙහි පදිංචි විශේෂඥ වෛද්‍ය අශෝක ජයසේන මහතා සහ හිටපු මහාධිකරණ විනිසුරු අයිසානි ජයසේන මැතිනියගේ අද දිනට යෙදෙන විවාහ සංවත්සරයේ නිමිත්තෙන් එම දෙපළටත් දරුවන්ටත් ත්‍රිවිධ රත්නයේ ආශිර්වාදය හා මෙම ධර්ම දානමය පුණ්‍ය මහිමයෙන් උතුම් සද්ධර්මය අවබෝධ කොට මාර්ගඵල නිවනින් සැනසීමට හේතු වේවායි ප්‍රාර්ථනාවෙන් මෙම දෙපළ විසින් දායකත්වය දරනවා. පරලෝසපත් දෙමව්පියන් වන දොස්තර ලයනල් ජයවර්ධන මහතාට සහ මල්ලිකා ජයවර්ධන මහත්මියට පින් අනුමෝදන් කිරීමත් සුජීවත්ව සිටින සියලු ඥාතීන්ට සහ හිතමිත්‍රාදීන්ට නිදුක් නිරෝගී සුවය සහ ධර්මාවබෝධය ලැබේවායි ප්‍රාර්ථනා කිරීමත් දේශකයන්න් වහන්සේට සහ සියලු ලෝවැසයන්ට නිදුක් නිරෝගී චිරජීවනය ප්‍රාර්ථනා කිරීමත් මේ ගිය සියලුම සේවක සේවිකාවන්ට පින් අනුමෝදන් කිරීමත් අරමුණින් දායකත්වය දරන්නේ කොළඹ 6 පීටර්සන් පටුමග දේවිකා සහ ගයත්‍රී ජයවර්ධන මහත්මියනි. වසරකට පෙර මිය ගිය ටියුඩර් කුලතිලක සොහිරාටත් දින කිහිපයකට පෙර මිය ගිය නුගේගොඩ ජම්බුගස්මුල්ල මාවත කුසුමා ගුණවර්ධන සොහිරියටත් හොරණ උඩුවේ කුණතලක පවුලේ දෙමව්පියන් නැතුණු මියගිය සීරුම ඥාති හිතමිත්‍රාදීන්ට පින් පැමිණවීමත් පවුලේ සැමට නිදුක් නිරෝගී සුවය චිර ජීවනය ප්‍රාර්ථනා කිරීමත් දේශකයන් වහන්සේ ඇතුළු දහම්හි හැසිරෙන සියලු දෙනාට ඉක්මනින් චතුරාර්ය සත්‍ය අවබෝධ වේවායි ප්‍රාර්ථනා කිරීම අරමුණින් දායකත්වය දරන්නේ කුඩා උඩුව දකුණ 272 නිවසේ වෝල්ටර් කුණතලක මහතා ඇතුළු පවුලේ සැම. වැහැර දම්පිටිය වත්තේ පදිංචිව සිට වසර 20කට පෙර පරලෝසපත් RMR බණ්ඩාර පුතණුවන්ටද වසර 9කට පෙර පරලෝසපත් RM හේරත් බණ්ඩා ස්වාමි පුරුෂයාටද දෙපාර්ශ්වයම පරලෝසපත් ඥාතීන්ටද මේ ගෞතම බුදුසසුනේදීම චතුරාර්ය සත්‍ය අවබෝධ වී නිවන් සුව ලැබීමට හේතු වේවායි පින් අනුමෝදන් කිරීමත් සුජීවත්ව සිටින දරුති දෙනා මුණුපුරු විනිපිරියන් සැමගේ ඉදිරි අධ්‍යාපන කටයුතු සාර්ථක වේවායි ප්‍රාර්ථනා කිරීමත් අරමුණින් දායකත්වය දරන්නේ කුරුණෑගල විල්බාව පාර කුලස්සන පටුමග W.A. සෝමාවති මහත්මිය. අද දිනට 90 වන ජන්මදිනය සමරන පී ඇසිඩින් මෑණියන්ට නිදුක් නිරෝගී සුවය දීර්ඝායුෂ ප්‍රතිමටත් සසර ගමන කෙළවර නිවන් සුවය ප්‍රාර්ථනා කිරීමත් සහ
වසර 16කට පෙර භාවප්‍රාප්ත වූ ජී.ඊ. ප්‍රනාන්දු පියාණන්ට නිවන් සුව ප්‍රාර්ථනා කිරීමත් අරමුණින් දායකත්වය දරන්නේ හොරණ රෙමුණ පෙරමුණ ගම ශාන්ති නිවසේ දූ දරු පිරිස. වසර 5කට පෙර මියගිය කුරුණෑගල මාස්පත ඔග්ගමුව ගලපිට මුල්ල නිවසේ විසූ ටී.එම්. ඩිංගිරි අම්මා තෙන්නකෝන් වෑණියන්ට සහ වසර 8කට පෙර මියගිය කේ.එම්.යූ.බී. ගලපිට මුල්ල පියතුමාණන්ටත් වසර 12කට පෙර මියගිය වාරිය පොළ මිනුවන් ගැටේ ඊ.කේ.ඒ. දයාරත්න සොහොයුරාටත් වසර 2කට පෙර මියගිය මාස්පත මොරගොල්ල වත්ත ටී.එම්. ගුණවර්ධන චූටි මාමා ඇතුළු පවුලේ මියගිය ඥාති මිත්‍රාදීන්ට පින් පැමිණවීමේ අරමුණින් දායකත්වය දරන්නේ මාස්පත ඔග්ගමුව ගලපිට මුල්ල නිවසේ දූදරු ගුණපුරු මුණිපිරියන් විසින්. දැන් පුණ්‍යානුමෝදනා. හොඳයි, දායකත්වයේ දරුවෝ ඒ පින්වතුන් සෑම දෙනාගේම යහපත් ප්‍රාර්ථනා සෑම දෙයක්ම ඉෂ්ට වේවා. ඒ වගේම දායකත්වයේ දරුවෝ මේ මැදිරියට පැමිණලා වූ සෑම දෙනාත් ගුවන් විදුලියෙන් ධර්ම ශ්‍රවණය කර සෑම දෙනාටම මේ පින්කමෙන් තමන් බලාපොරොත්තු වන බෝධියකින් නිර්වාණ සාන්තිය අත්පත් කර ගැනීමට හේතු වාසනා වේවා කියන ප්‍රාර්ථනා කරගෙන. ආකාසට්ටා ච බුම්මත්තා දේවා නාග මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරන් රක්ඛන්තු ලෝක සාසනං. ආකාසට්ටා ච බුම්මත්තා දේවා නාග මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරන් රක්ඛන්තු ලෝක සාසනං. ආකාසට්ටා ච බුම්මත්තා දේවා නාග මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරන් රක්ඛන්තු ලෝක සාසනං. සාදු සාදු සාදු. කලහ විවාද සූත්‍රය ඇසුරෙන් ධර්මානුකූලව අපට දහම් පහදා දුන් දේශකයන් වහන්සේට ආශිර්වාද කරමු. ආගමික වශයෙන්, ශාස්ත්‍රීය වශයෙන්, අධ්‍යාපනික වශයෙන්, ශාසනික වශයෙන් උන්වහන්සේ කරන උදාර මේවර කරගෙන යාමට හැකි ශක්තිය දය ලැබේවා. තුනුරුවන්ගේ ආශිර්වාදය ලැබ සිරු දෙවියන්ගේ රැකවරණයෙන් නිදුක් නිරෝගී භාවය චිරජීවනයේ ලැබේවා. එමෙන් මුන්වහන්සේ මෙලොවට දායාද කළ මෑණියන් වහන්සේට හැදු වැඩූ පියතුමාණන්ටත් මේ පින ඒකාකාරවම පිහිටේවා. අද සිකුරාදා රාත්‍රී ධර්මානුශාසනාව පැවැත් වූ දේශකයන්න් වහන්සේ පොකුණු විට විනයාලංකාරාම වාසී පූජ්‍ය එල්ලාවල විජිතනන්ද ස්වාමීන් වහන්සේ. ඔබටත් මෙවන් ධර්ම දේශනාවක දායකත්වය ලබා ගැනීමට අවශ්‍ය නම් විමසන්න 0112 69 7140 දුරකථනයෙන්. ඔබ සැමට සම්මා සම්බුදු සරණයි.